මේක රුසියාව සහ ලංකාව අතර තිබ්බ දීර්ඝ මිත්‍රත්වය පළුදු කරන්න කරපු ඕනෑකමින් කරපු වෑයමක්ද කියලා තමයි අපිට හිතෙන්නේ. මන්ද අපේ රටේ දැන් පවතින ආර්ථික අර්බුදය හමුවෙත් මම හිතන්නේ රුසියාව අපිට ඉතා විශාල වශයෙන් උදව් කරන්න ලෑස්තිලා හිටපු රටක් නිසා. මේ ගුවන් යානය රඳවා ගැනීම පිළිබඳව වැඩි රාශියක් වෙලා තියෙනවා. පළවෙනි එක තමයි දැන් නීතිපතිම කියනවා අපේ අධිකරණයට කිසිම බලයක් නැහැ කියලා මේ නඩුව අහන්න. ඒරොෆ්ලොට් සමාගම සහ අයිරිස් සමාගම අතර බේරුම් කරන ආබිට්‍රේෂන් එකේ ඒගොල්ලෝ එකඟ වෙලා තිබුණත් ඕනම රටක නඩුව අහන්න අපි මේ ජාත්‍යන්තර සම්මුතියට කේප් ටවුන් කන්වෙන්ෂන් කියන මේ ජාත්‍යන්තර සම්මුතියට අපේ රට අත්සන් කළා නැහැ. එහෙමනම් අපේ අධිකරණයට කිසිදු බලයක් නැහැ. මේ නඩුව අහන්න ඒක තමයි පළවෙනි වැරද්ද. දෙවෙනි එක තමයි ඒ දීලා තියෙන නඩු තීන්දුවක් දීලා තියෙන්නේ ඒරොෆ්ලොට් සමාගමට. ඒ කියන්නේ ඒකේ හෙඩ් ඔෆිස් එක තියෙන්නේ මොස්කව් වල. එහෙමනම් ඒ සිතාසිය දෙන්න ඕනේ පිස්කල් වරයා මොස්කව් වලට. නමුත් ඉතාම කෙටි කාලයකින් මේ නඩුව අහලා ඒක මම හිතන්නේ ලෝක වාර්තාවක්. ඉතාම කෙටි කාලයකින් නඩුව අහලා ඒ නඩු තීන්දුව ඒරොෆ්ලොට් එකට දෙන්න තියෙන නඩු තීන්දුව මේ ෆිස්කල් වරයා ඉතා කඩිනමින් කටුනායකට ගිහිල්ලා අර කුල්ලන්ට නැගලා පාලක මැදිරියට දෙනවා. ඉතින් ඒක තමයි දෙවෙනි වැරද්ද. එතකොට තුන්වෙනි වැරද්ද තමයි නඩු තීන්දුවේ තියෙන්නේ පළවෙනි විත්තිකාරයට පමණයි මේ වාර්ණ නියෝගය දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඒරොෆ්ලොට් සමාගමට. නමුත් ඒක හරියට කියවන්නේ නැතුව ඒ ගුවන් යානය නවත්තගත්. එතකොට අපේ නායකයෝ දැන් තියෙනවා මේ ගැන් කියනවා දැන් මේක රටවල් දෙකක් අතර ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඒක හරි වැරදි. ඒ මොකද අපේ රටේ විදේශ අමාත්‍යාංශය රාජතන්ත්‍රීය සංදේශයක් මගින් රුසියාවට දන්වලා තියෙනවා ඕන වෙලාවක ඒරොෆ්ලොට් ගුවන් යානයන් එන්න අපි කොයිම වෙලාවකවත් අත්අඩංගුවට ගන්න නැහැ කියලා. ඉතින් ඒක නිසා තමයි අපේ රුසියාව ඉන්න තානාපතිනිය ව රුසියාවේ විදේශ අමාත්‍යාංශයට කතා කරලා ඔවුන් දැඩි අප්‍රසාදය පළ කරලා තියෙන්නේ ඒකයි. ඒක මම හිතනවා මේ රට ගැන අංශු මාත්‍රයකවත් ආදරයක් තියෙන කිසි කෙනෙක් මේ වගේ දෙයක් කරන්නේ නැහැ. අපි දන්නවා අපේ රටේ 17%ක් තේ අපනයන කරන්නේ රුසියාවට. ඒ වගේම සංචාරිකයෝ දහස් ගාණක් ලක්ෂ ගාණෙන් එන්නේ රුසියාවෙන්. අපේ දරුවෝ දහස් ගාණක් ඉන්නවා රුසියාවේ ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි ජෙනීවා නුවර අපේ රටට විරුද්ධ වෙන හැම යෝජනාවකම හැම රෙසලූෂන් එකකටම අපේ සහයට හිටියේ රුසියාව. ඒ වගේම තමයි එක්සත් ජාතීන්ගේ සංගමේ ආරක්ෂක මණ්ඩලයේදී බොහෝ වෙලාවට නිෂේධ බලය පාවිච්චි කළා. රුසියාව සහ චීනය අපට පක්ෂව හිටියා. ඒක නිසා මේක ඉතාම ඕනෑකමින් අපේ රටේ මිත්‍රත්වය පළුදු කරලා රටට දෙන්න තියෙන සහාය නවත්වන්න කරපු ඉතාම කූට වෑයමක්. නිකන් හරි රුසියාව මේ සම්බන්ධයෙන් වන්දි ඉල්ලනවා නම් අනිවාර්යයෙන් මේ වන්දි ලබා දිය යුත්තේ අපේ රජයේ ජනතාවගේ බදුමුදල් වල නෙමෙයි, මේ ක්‍රියාවට සම්බන්ධ වෙච්ච සිළුම් දෙනාගේ පුද්ගලික වත්කම් වලින් මේ වන්දි ගවන්න ඕනේ කියලා තමයි මම යෝජනා කරන්නේ.